ඉතින් අද මම මේ ඔයාලට බටර් ෆ්‍රයි අතක් කියලා දෙන්නයි හදන්නේ. බටර් ෆ්‍රයි අත කියලා දෙන්නකොට මම ඉස්සෙල්ලා බ්ලොක් එකක් තමයි කරන්න ඔයාලට පුරුදු කරන්න. ඒකට හේතුව තමයි බ්ලොක් කට් කරනකොට අපිට වෙඩි ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ ඉඩකඩ ඇති තැනකින් තියලා ඒ බ්ලොක් එක තියෙන රෙද්ද කපා ගන්නත් පුළුවන්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ වගේ රෙදි කොටසක් ගන්න. මේ වගේ රෙදි කොටසක් අරගෙන ඒක නැවත දෙකට නවා ගන්න කඩදාසි කොටසක් දෙකට නවා ගන්න. ඊට පස්සේදී මේක ත්‍රිකෝණාකාරව දෙකට නවා ගන්න අපිට අවශ්‍ය වෙනවා. මේ මහතරට නැව්වා ත්‍රිකෝණාකාරව දෙකට නවා ගත්තා. දැන් තේරුණාද? මෙහෙම අපහු මම ඔයාලට කියලා දෙන්නම් මේක. මෙහෙම කඩදාසි කොටසක් ගත්තා. කඩදාසි කොටසක් අරගෙන නැවත මේක දෙකට මෙව්වා. ඊට පස්සේ නැවත දෙකට මෙව්වා. නැවත දෙකට නෙව්වා. පසුව අපි ලබා ගත්තා වූ ඇතේ උසට අඟල් එකක් එකතු කරලා එන අගය මෙතන මුදුනේ සිට පහලට ලකුණු කරගන්න. මම ගන්නවා හත හමාරා. ආපහු මේව ටිකෙන් ටික මෙහාට ගන්නවා. ආපහු මෙහාට ගන්න. දැන් මේ කඩඉරි යා කරමින් කපා ගන්න. දිගහැරියාට පසු නැවත මේකේ හරි මැද හොයාගන්න ඕන නිසා අපිට පිටින් ඉඳලා මේ පැත්තටත් ඉරක් ගහ ගන්න. පැත්තටත් ඉරක් ගහ ගන්න. හරි මැද හොයා ගන්න. ඊට පස්සේදී මේ හරි මැද ඉඳලා ඉහළට අඟල් එකයි මේ පැත්තට අඟල් එකයි මේ පැත්තට අඟල් එකයි ලකුණු කර ගන්න. පසුවේ පහළ කෙළවර සිට ඉහළට අඟල් එකක් හෝ අවශ්‍ය නම් යටියතක් එන්න අඟල් එක හමාරක් ලකුණු කරගන්න. ලකුණු කරගෙන මෙන්න මේ විදියට ඒ ලක්ෂයන් ගා කරගන්න. දැන් මේ ඉහළ ලක්ෂය හා කවාකාරව යා කරගන්න. මං හිතනවා ඔයාලට තේරුණා කියලා. ඊට පස්සේ මේක් මේ එන්න මේ ඉඳගත්ත මාක් එක. يعني මේකට අපි කියනවා කට. අත් කට මැනලා බලන්න ඕනි. ඒක භාගය හරි අඩ හරි අඩ. මැනලා බලන්න ඕනි. අපි කපාගත්ත දෙද්දී කියන්නේ 70 කොටසේ අත් කටට සමානව තියෙද කියලා බලන්න. මේ 70 කොටස මේ 70 කොටසේ අත් කට මේ විදිහට මැනලා ගන්න. මගේ තියෙනවා 8ක්. දැන් මේකත් අපිට ඒ ප්‍රමාණයම එන්න අවශ්‍යයි. 8ක්ම තියෙනවා. බැරි වෙලාවත් අඩු වැඩි වුණොත් මේක අපි කියමුකෝ අඩු වුණා කියලා. අඩු වුණොත් අපිට මේ පැත්තට තව භාගයයි මේ පැත්තට භාගයයි අරගෙන මේක ලොකු කරගන්න පුළුවන්. මේ විදියට දමානව තියනවා නම් දැන් මෙහෙම තියාගෙන නැවත අපි මේක දෙකට නවා ගන්න. දෙකට නවාගෙන මෙන්න මේ ආකාරයට කපලා ඉවත් කරන්න. ඊට පස්සේ මේක මෙන්න තමයි බටර් ෆ්ලයි අත. මේ තියෙන්නේ අතේ උස. මේ තියෙන්නේ අත් කට. මේ තියෙන්නේ යටි අත. මේ තියෙන්නේ වාටිය.
මේක මේ තියෙන්නේ හරි මැද උර හිසට අල්ලන තැන. මේ ආකාරයට තමයි අපි බටර්ෆ්ලයි අතක් සකස් කරගන්නේ. ඉන්පසු මේක රෙද්දට තක් තියලා රෙද්දේ ඇඳලා බ්ලොක් එක කපා ගන්න. අත් දෙකක් එන්න ඕන නිසා රෙද්ද දෙකට නමලා තියාගන්න. පසුව මේව කපාගත්ත හැට්ට කොටස ගෙනත් හැට්ට කොටසේ උර හිසට මෙහි හරි මැද තියලා මෙන්න මේ ආකාරයට ටිකෙන් ටික ටිකෙන් ටික අල්ලගෙන යන්න. ඔයාලට ලස්සන බටර්ෆ්ලයි අතක් නිර්මාණය වේවි. ඉතින් අපි අදට මේ අත කියලා දුන්නා. ඔයාලට හිතෙනවා නම් මේ ඔයාලට වැදගත් කියලා මේ ඉදිරියට මම මේ වගේ ලස්සන ලස්සන වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ආසිරි ඉන්නානි YouTube channel එකත් එක්ක රැඳී සිටින්න ඔයාලන්ට මේ වැදගත් කියලා හිතෙනවා නම් like එකක් දාන්න පහලින් comment එකක් දාන්න. ඉතින් ඔයාලා තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න.